කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිර යන මේ සමයේ ගැබිනි මව්වරුන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් දැනුම් දෙනවා. ඒ ගැබිනි මවගේත් කුස තුළ සිටින දරුවාගේත් නිරෝගීමත් භාවය ඉතාම වැදගත් වන නිසා. එබැවින් කොවිඩ් පැතිරෙන මේ කාලයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත් නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි. ගැබිනි මවකට කොවිඩ් වැළඳුනහොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවධානමක් ඇති නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැනුම් දීම වී තිබෙන්නේ. ඒ වගේම සායනයට හෝ රෝහලට හෝ යාමට සිදුවුවොත් කොවිඩ්-19 රෝගෙන් වැළකී සිටීමට පහත කරුණු තරයේ පිළිපදින ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ගර්භණී මව්වරුන් වෙත දැනුම් දී සිටිනවා. 1. වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවල රැඳී සිටීම අවම කරන්න. 2. සෑම විටම මුව ආවරණයක් නිවැරදිව පළ දෙන්න. 3. පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගැනීම. 4. අවමංගල්‍ය උත්සව වැනි පිරිස් එක් රැස් වන ස්ථානවලට නොයා සිටීම. 5. නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගැනීම. එසේම කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ඇතැම් ගැබිනි මව්වරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාරවලට යොමු වීම ප්‍රමාද වෙන බවත් සෞඛ්‍යාංශ වෙත නිරීක්ෂණය වී තිබෙනවා. ඒ සම්බන්ධ වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ සායන සහ ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රමාදය ගැබිනි මවගේත් කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට අහිතකර බවයි. මේ කොවිඩ් අවදානම වැඩි කාලයේදී සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතාවයන් තිබෙනවා විය හැකි බවත් එම නිසා ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන අදම දැනුවත් වන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටිනවා. ඒ වගේම ගර්භණී සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. නැවත වරක් ඒවා මතක් කර දෙනවා නම් උණ, රුධිර වහනය, තද හිස රදය, හුස්ම ගැනීමේ අපහසුතාවය, පෙනීමේ අපහසුතාවය, වලිප්පුව, පපුවේ හෝ උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩුවක්, සිරුරේ ඉදිමීම හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවයක් අවදානම් සංඥාවක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙවැනි අවදානම් සංඥාවක් මතුවොත් වහාම රෝහල වෙත යා යුතුයි. ඒ පිළිබඳව ඔබගේ සෞඛ්‍ය සේවා නිලධාරීතුමියවත් දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ගර්භණී ඔබගේ ආරක්ෂාව උදෙසා රෝහල් තුල කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඒ නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කිසිසේත්ම පැකිලීමට අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියෙකු යැයි සැක කරන පුද්ගලයෙකු නිවසේ වාසය කරනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කරන්න අමතක කරන්න එපා. එහිදී ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිතාක් ඔහුගෙන් හෝ ඇයගෙන් ඈත්ව සිටින්න. යම් හේකින් ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහා මේ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමය දැනුවත් කරන්න. අවශ්‍ය ප්‍රතිකාරවලට වහාම යොමු වන්න. රෝහල් පද්ධතිය ඔබ වෙනුවෙන් සූදානම්. මේ සියලු සිදුවීම් අතරතුර ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා වෙන්න පුළුවන්. එය මගහරවා ගැනීමට සෑම විටම සැහැල්ලුවෙන් නිරවුල් මනසකින් ඉන්න උත්සාහ කරන්න. ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය හෝ 19.99 සුවසැරිය දුරකථන සේවාව හරහා වෛද්‍යවරයෙකු හෝ අමතා ඔබගේ ගැටලු පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නත් අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ වගේම ඔබ විශේෂයෙන්ම සිහි තබා ගත යුතු කරුණක් තිබෙනවා. ඒ නිතරම වෛද්‍ය උපදෙස් මත පමණක් කටයුතු කිරීම. ඒ හැර විවිධ මිත්‍යාවන්, හොරවෙදුන් වැනි කූට ජාවාරම්කරුවන් මේ සමයේ විවිධ ස්වරූපයෙන් මතුවීමේ අවධානමක් තිබෙනවා. ඒ නිසා ඔබෙත් කුසේ සිටින දරුවාගේත් ආරක්ෂාව සඳහා
වෛද්‍ය උපදෙස් මත පමණක්ම කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා.